ආයුබෝවන් සුබ දවසක් ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම. ඔයාලට තේරුණා අද දවසේ ටිකක් වෙනස්ම විදිහේ රහක තියෙන කෝඩ් එකක් තමයි මම ටච් කරේ කියලා. ඕනම song එකක් end කරද්දි ඕගොල්ලොන්ට හරි ලස්සනට වැඩ දාලා ඉවර කරන්න පුළුවන් මේ chords දන්නවා නම්. ඉතින් අද දවසේදී මම ඔයගොල්ලොන්ට කියලා දෙන්නම් major 7th 7th 6th කියන chord තුනම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් කෙටි secret එකක්. ගොඩක් නංගිලා මල්ලිලා ඇති මේ දේවල් මේ විදිහට ලේසියෙන් ඉගෙන ගන්න. ඉතින් ඒගොල්ලොන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි යමු lesson එකට. major 7th 7th 6th කොහොමද ලේසියෙන් ඉගෙන ගන්නෙ? මම මුලින්ම උදාහරණයක් විදිහට C chord එකෙන් පටන් ගන්නවා. ඕගොල්ලෝ කවුරුත් දන්නවා C chord එක අල්ලන්නේ මේ විදිහට. මේ triads මේවට තියෙන්නේ notes 3යි. major 7th වේවා 6th වේවා අද අපි ඉගෙන ගන්න ඕනම chord එකකට notes 4ක් තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ අනිත් note එක තමයි එහෙට මෙහෙට වෙනස් වෙන්නේ. right ඔන්න හොඳට ඔලුවට දාගන්න C chord එක ඇල්ලුවා octave note එකත් එක්ක. ඒ octave note එකෙන් එක semitone එකක් drop කරපුවාම ඔයාට ලැබෙන්නේ C major 7th. එහෙම නැත්නම් C major major 7th කියන දැන් අපි මේ ඉන්නේ C major එකේ major 7th එක. අපි එකට කියනවා C major 7th කියලා. අපි ඒ හිටපු ඔක්ටේව් නෝට් එකේ ඉඳලා සෙමිටෝන් දෙකක් ඩ්‍රොප් කරොත් අපිට හම්බ වෙන්නේ 7th එක. මේ තියෙන්නේ සෙමිටෝන් තුනක් ඩ්‍රොප් කරොත් 1 2 3. මේ තියෙන්නේ C 6th එක. ඔන්න ආයෙත් බලන්න මුලින්ම වා කරන්න ඕනේ C කෝඩ් එක අල්ලන්න ඕනේ ඔක්ටේව් නෝට් එකත් එක්ක. මේ තියෙන ඔක්ටේව් නෝට් එක. ඒකෙන් එක සෙමිටෝන් එකක් ඩ්‍රොප් කරපුවාම C major 7th හැදෙනවා. සෙමිටෝන් දෙකක් ඩ්‍රොප් කරපුවාම 7th එක හැදෙනවා. සෙමිටෝන් තුනක් ඩ්‍රොප් කරපුවාම 9th එක හැදෙනවා. හරිම ලේසි. ඕනම ඉන්වර්ෂන් එකක් ගන්න. දැන් අපි තුම මේ C එක මෙහෙම අල්ලන්නත් පුළුවන්. අපිට C එක නැත්තම් මෙන්න මෙහෙම අල්ලන්නත් පුළුවන්. මම ඉන්වර්ෂන්ස් ගැන කියලා දීලා තිනවා. මෙතනින් වැටෙන ලින්ක් එක ක්ලික් කරොත් ඔයාලා බලන්න පුළුවන් ඉන්වර්ෂන්ස් ගැන. දැන් මේ ඉන්වර්ෂන්ස් එකේදී ඔයා පුදුම වෙයි කොහොමද මේක කරන්නේ කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට. එතනදී මේ C නෝට් එක තියෙන්නේ. මොකද C කෝඩ් එකේ root නෝට් එක ගන්නවා. එතනින් එකක් ඩ්‍රොප් කරන්න. මේ තියෙන C C එකෙන් එකක් ඩ්‍රොප් කරන්න. මේ තියෙන්නේ C major 7th. දෙකක් ඩ්‍රොප් කරොත් C 7th. තුනක් ඩ්‍රොප් කරොත් C 6th. C C major 7th C 7th C 6th. අපි වෙන උදාහරණයක් ගමු දැන්. අපි ගමු D major. ඔක්ටේව් නෝට් එකත් එක්ක. මෙන්න ඔක්ටේව් නෝට් එක හැම නැත්තම් D. මේකෙන් එකක් ඩ්‍රොප් කරනවා D major 7th. දෙකක් ඩ්‍රොප් කරනවා D 7th. තුනක් ඩ්‍රොප් කරනවා 6th. ඔයාට මේ පැත්තෙන් මෙන්න ඕනෙත් නැහැ. මේ පැත්තෙන් කරන්නත් පුළුවන් ඕක. ඒ කියන්නේ උදාහරණයක් විතර ඔයා D අල්ලනවා. D කැරක්ටර් එක වාගේ. එහෙම නැත්නම් D root note එකෙන් එකක් ඩ්‍රොප් කරනවා. දෙකක් ඩ්‍රොප් කරනවා D 7th. තුනක් ඩ්‍රොප් කරනවා D 6th. එහෙම නැත්නම් තව ලේසි විදිහක් තියෙනවා මතක තියාගන්න. මේ ක්‍රමෙම තමයි ඕනම කෝඩ් එකක් අල්ලලා ඒ root note එකෙන් එකක් ඩ්‍රොප් කරපුවාම major 7th එක හැදෙනවා කියලා මතක තියාගන්නත් පුළුවන්. දෙකක් ඩ්‍රොප් කරපුවාම 7th එක හැදෙනවා කියලා මතක තියාගන්නත් පුළුවන්. තුනක් ඩ්‍රොප් කරපුවාම සෙමිටෝන් 1 2 3 මෙන්න 6th එක. එහෙම මතක තියාගන්නත් පුළුවන්. ඒකයි මම කිව්වා ඔයා අල්ලන විදිහ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා හොඳට බලන්න ඕනේ ඔයාගේ root note එක. ඒ කියන්නේ ඕනම සින්දුවක් ඔයා දැන් ප්ලේ කරන song එක A major නම් ඒක එකක් ඩ්‍රොප් කරපුවාම ඔයා දන්නවා මේ තියෙන්නේ A major 7th. එතකොට ඔයාට කාණ තියෙන්නේ මේ තියෙන්නේ F major එකේ ඉන්වර්ෂන් එකක්නේ. එතකොට මේකෙදි මේ තියෙන F note එක F note එකේ ඉඳලා එක semitone එකක් drop කරපුවාම මේ තියෙන්නේ F major major 7th. F dominant 7th. නැත්නම් F 7th එක දෙකක් drop කරපුවාම තුනක් drop කරපුවාම F 6th එක. ඕගොල්ලන්ට ලේසි වෙන්නත් එක්ක මම තව එක උදාහරණයක් කරන්නම්. අපි ගමු E major එක. E major එකේ දැන් ඔයාට 6th එක හොයන්න ඕනේ. E major එකේ E note එකේ ඉඳලා semitone තුනක් 1 2 3 මේ තියෙන්නේ E major 6th එක. E major 7th එක නම් semitone දෙකක් drop කරන්න. මේ තියෙන්නේ E එකේ ඉඳලා semitone දෙකක්. හැම වෙලේම මතක තියාගන්න song එකක් ඉවර කරද්දි මේ chords තුනෙන් ඔයාට use කරන්න පුළුවන් major 7th එකයි 6th එකයි විතරයි. E major 7th එක දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේකෙන් song එකක් ඉවර කරන්න බෑ. හැබැයි E major major 7th එකෙන් නැත්තම් ඔයාට song එකක් ඉවර කරන්න පුළුවන්. ඊ 6th එකෙන් ඉවර කරන්න පුළුවන් song එක. ඒ කියන්නේ මේ හැබැයි
E major 7th එකකින් ඉවර කරන්න බෑ මොකද E major 7th එක එතන ඉඳලා A major දක්වා යන්න ඕනේ මේ chord wheel එක ගැන මම ඔයගොල්ලන්ට lesson එකක් කරලා තියෙනවා ඒක බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඔයාලා මෙතනින් වැටෙන link එක click කරොත් ඒ lesson එක බලන්න පුළුවන් ඒ lesson එක බලලා ඔයාලට මම මේ කතා කරන දේ පැහැදිලි වෙනවා ඕනම chord එකක් ගමන් කරන්න ඕනේ කියලා මම කියන්නේ දැන් උදාහරණයක් විදිහට මේ C එක ගත්තොත් C එකේ ඔයා 7th එක ඇල්ලුවොත් C 7th එක අනිවාර්යෙන් F දක්වා යන්න ඕනේ C 7th එක F දක්වා යන්න ඕනේ F එකේ අපි දැන් 7th එක ඇල්ලුවොත් ඒක B flat දක්වා යන්න ඕනේ. එතකොට B flat එකේ අපි 7th එක ඇල්ලුවොත් ඒක E flat දක්වා අල්ලන්න ඕනේ. එතකොට E flat එකේ වා 7th එක ඇල්ලුවොත් ඒක A flat වලට එන්න ඕනේ. ඒ වගේ මේක මේ විදිහට මේක රවුමට ගමන් කරනවා. ඉතින් ඒ නිසා තමයි ඔයාට 7th chord එකක් use කරන්න බැරි song එකක් end කරද්දි මොකද ඒක තව chord එකක් දක්වා යන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. 7th එකකින් ඉවර කරන්න බෑ. Major 7th එකකින් song එකක් ඉවර කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් 6th එකකින් වාට song එකක් ඉවර කරන්නත් පුළුවන්. වාට පුළුවන් මේ chord wheel එක practice කරන්න. දැන් උදාහරණයක් විදිහට මෙතනින් පටන් ගත්තොත් A7th ඒක D එක දක්වා යන්න ඕනේ. D7th ඊට පස්සේ ඒක G එක දක්වා යන්න ඕනේ. G7th ඊට පස්සේ වා ඒක C එකට යන්න ඕනේ. C7th F7th B flat 7th E flat 7th A flat 7th වා මේ විදිහට මේක ප්‍රවමට යන්න ප්‍රැක්ටිස් කරගන්න. එතකොට ඔයාලට මම අද මේ කියලා දුන්න කෝඩ්ස් එකෙන් වැඩක් ගන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලෝ යමක් ඉගෙන ගන්න ඇති කියලා. ඕගොල්ලෝ ආදරෙන් ඉල්ලපු දෙයක් තමයි අපිට chords play කරන්න කියලා දෙන්න කියලා. ඉතින් මම කලිනුත් lesson එකක් කරා chords 164ක් Taman තනියම කොහොමද හදාගන්න කියලා. මෙතනින් වැටෙන link එකෙන් ඔයාලට ඒක බලන්න පුළුවන්. කෙසේ වෙතත් අද දවසේදී ඉතාමත් පහසුවෙන් අපි major 7th 7th 6th chord කොහොමද ඉගෙන ගන්න කියලා විනාඩි දෙකකටත් වඩා අඩුවෙන් මතක හිටින විදිහට මම secret එකක් කියලා දුන්නා. අපි ඊළඟ දවසේදීත් මේ වගේ වටිනා lesson එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා ඉන්නම්. ඔගොල්ලෝ හැම කෙනෙක්ටම ආදරේ. God bless you. See you next time with another episode.